සැලසුම්ගත ඡායාරූප කරණය ඡායාරූප ශිල්පියාගෙන් ශිල්පියාට වෙනස් වේ එය පැහැදිලි කිරීමක් කරන්න. සැලසුම්ගත ඡායාරූප කරණය ඡායාරූප ශිල්පියාගෙන් ශිල්පියාට වෙනස් වේ එය පැහැදිලි කිරීමක් කරන්න. මෙහිදී ඡායාරූප ශිල්පියා අපි කලින් කිව්වා ඡායාරූප ශිල්පියාගෙන් ශිල්පියාට වෙනස් වේ කියන එක. නමුත් මේ සැලසුම්ගත ඡායාරූපකරණය කියන්නේ ෆොටෝ ෂූට් කියන එක. ඔබ දන්නවා යම් ස්ථානයක් සැලසුම් කරලා ඒ පිළිබඳව අනිකුත් අවශ්‍ය පුද්ගලයන් ගෙන්නලා ඒ ඡායාරූප ගැනීම සිද්ධ කරනවා. උදාහරණයට ගමු විවාහයකට යම් ඡායාරූප කීපයක් අවශ්‍යයි කිව්වොත් ඒ නිර්මාණාත්මක ඡායාරූප ශිල්පියා අනිත් පුද්ගලයාත් සමග අවශ්‍ය ඒ පුද්ගලයා සමග සාකච්ඡා කර ඔහුගේ නිර්මාණාත්මක හැකියාව එතෙන්ට යොමු කරලා ඔහු විසින් නිර්මාණාත්මක සැලසුම් සහගත ඡායාරූප ගැනීමක් සිද්ධ කරනවා. උදාහරණයකට ගමු කොළඹ මුහුදු වෙරළේ ඡායාරූප ගන්නා එක ඡායාරූප ශිල්පියෙක්. විවිධාකාරයෙන් විවිධ කෝණවලින් එය ඔබ ඡායාරූප ශිල්පය පිළිබඳ යම් අත්දැකීමක් තියෙනවා නම් යම් පෙරහුරුවක් තිබෙනවා නම් කෝණයන් ගැන ඔබට අවබෝධයක් ඇති වෙයි. ඒ වගේ තව කෙනෙකුට ඕන වෙනවා ලංකාවේ තියෙන ගංගාරාම විහාරයේ ගාව ඡායාරූප කිහිපයක් ගන්න. එතකොට එය ගන්න ඡායාරූප ශිල්පියාගේ ක්‍රමය නෙමේ, ඒ කියන්නේ කලින් මුහුදු වෙරළේ ඡායාරූප ගත්ත ශිල්පියාගේ ක්‍රමය නෙමේ, ඊළඟ ඡායාරූප ශිල්පියා තමන්ගේ සැලසුම්ගත ක්‍රමයේදී යොදා ගන්න. ඒ වගේම අපි ගමු මහනුවර හෝ නුවර වැව, නුවර එළියේ ග්‍රෙගරි වැව, මේ වගේ තැන්වලදී ඒ සැලසුම්ගත කිරීම ඡායාරූප ශිල්පියාගෙන් ඡායාරූප ශිල්පියාට වෙනස් වෙනවා. මීගමුවේ තිබෙන මුහුදු වෙරළේ ගද්දී ඡායාරූප ශිල්පියෙකු තමන් කරන්නා වූ සැලසුම් කිරීම නෙමෙයි, හා ඊට හාත්පසින් වෙනත් ක්‍රමයකට තමයි නුවර වැව අසල ඡායාරූප ගැනීම සඳහා සැලසුම් කර ඡායාරූප ශිල්පියා සිද්ධ කරන්නේ. මේ වගේ පිටරටකින් පැමිණෙන නැවක් ඇතුළත ඡායාරූප සැලසුම් කරලා ගැනීමේදී, ගුවන් යානයක් තුළ ඡායාරූප ගැනීමේදී, වෙරළේදී, එහෙම නැත්නම් කඳු මුදුනක, පන්සලක්, විහාරයක්, කෝවිලක්, පල්ලියක් ළඟ, මේ හැම අවස්ථාවකම එය සැලසුම් කරන ඡායාරූප ශිල්පියාගෙන් ශිල්පියාට ඔහු විසින් ගන්නා වූ ක්‍රමවේදයන්, සැලසුම් ක්‍රමවේදයන් එකින් එකට වෙනස්. මේ තුළින් තමයි යම් ඡායාරූප ශිල්පියෙකු තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම, අනන්‍යතාවය තහවුරු කර ගැනීම සිද්ධ කරන්නේ. දැන් ඔබට පැහැදිලි යම් සැලසුම්ගත ඡායාරූප ශිල්පියෙක් විසින් යොදා ගන්නා ස්ථානය වෙනස් වන්නාසේම ඒ ක්‍රමවේදය ඔහුගෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියන එක ඔබ අවබෝධ කරගත යුතුයි. එය තමයි සැලසුම්ගත ඡායාරූප ශිල්පී ඡායාරූපකරණයේදී එය එකිනෙකාගෙන් නැත්නම් ඡායාරූප ශිල්පියාගෙන් ශිල්පියාට වෙනස් වන්නේ මෙන්න මේ හේතුව නිසා. එය ඔබට දැන් අවබෝධ වී හමාරයි කියලා මා සිතනවා.